ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා තියෙනවා ලෝකයේ අවසාන ණය දෙන්න වශයෙන් ඔබට ශ්‍රී ලංකාවට පුළුවන් ජාත්‍යන්තර වෙළඳපොළට ගිහිල්ලා ඉන්න අපිට 1.5 දෙන්න හැබැයි කොන්දේසියක් තියෙනවා ඒ ඉල්ලනකොට මේ රටේ ජාතිය සතු විදේශ වත්කම් වැඩි කරලා තියෙන්න ඕනේ ඇමරිකාන් ඩොලර් බිලියන 14ට අපේ මේක බිලියන 14ට වැඩි කළේ නැත්නම් අපිට 2027 ණය ලැබෙන්නේ සංවර්ධිත රටක් ඇති කිරීමේ නිශ්චිත ඉලක්කයේ දිනවීම සඳහා තමයි ගෑස් මහා පොළොවේ ජනතාවගේ ආදරය අද දිනාගෙන තියෙන සජිත් ප්‍රේමදාස මහත්තයා අද සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ජයග්‍රහණේ විජයග්‍රහණයක් බවට පත්වෙමින් පවතිනවා. පැහැදිලිවම අද වෘත්තීය වේදීන් එවැගේම සමාජ ක්‍රියාකාරීන් මේ රටට ආදරය කරන පිරිස් සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක එකතු වෙලා තියෙනවා. Facebook එකේ ඉන්න ජනාධිපතිට වඩා මහා පොළොවේ ඉන්න ජනාධිපති බවට පත්වලා තියෙන සජිත් ප්‍රේමදාස මහත්තයා. සජිත් ප්‍රේමදාස කණ්ඩායම මේ දවස්වල තමන් ගැන කතා කරන්නේ වේදිකා ගහගෙන රට පුරාම මාලිමාවේ නායකින්ට මාලිමාවට අපිට බැන බැන යන ඒ මට්ටමට බංකොලොත් වෙලා තියෙනවා. මන්දක දෑසිරි ජයසේකර ළඟදී කියනවා සජිත් රැස්වීමක මාලිමාවේ ආණ්ඩුවක් આવොත් ඡන්ද එතන ඉවරයි. ආයි ඡන්ද එන්නේ නැහැ. ප්‍රයන්තවාදී නැහැ. පලි ගන්නවා, ගහනවා, මරන ඕයි යදී කතා කිය කියන්නේ. හැබැයි එකක් පැහැදිලි මොකද්ද? මාලිමාවේ ආණ්ඩුවක් આવොත් ඡන්ද නම් තියෙනවා. දෑසිරිලට පාර්ලිමේන්තු වෙන්න වෙන්නේ. මේ මැතිවරණය ද්‍යාකාරයකින් වැදගත්. එකක් තමයි ජාතික වශයෙන් වැදගත්. අපේ රටට නායකයේ කොන පැනලා යන නායකයෝ නෙවෙයි ශක්තිමත් අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන් නායකෙක්. තමන්ගේ ක්‍රියාවෙන්ම තමන්ගේ දක්ෂතාවයන් පෙන්නුම් කරපු කෙනෙක්. ඒ වගේ තමයි අපේ ජනාධිපතිතුමා එක පෙන්ලා දීලා තියෙනවා. එතුමාගේ ජයග්‍රහණය කියලා කියන්නේ මේ රටේ ජයග්‍රහණය, අපේ ජයග්‍රහණය, තමුන්වහන්සේලාගේ ජයග්‍රහණය. අද සජවේ ඉන්න අපි ඔක්කොම ඔරිජිනල් UNP කාර්යෝ. ඒ ඔක්කොම ප්‍රගතිශීලී කොටස් අද අපිත් එක්ක එකතු වෙනවා. දල සලහ පෙරුම ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මේක තමයි සමාජ සාධාරණත්වයේ හඹා යන ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන දේශපාලන බලවේගය කියලා ඒගොල්ලෝ විශ්වාස කරනවා. ඒ නිසා මේ පෙළගැස්ම ඇති වෙලා තියෙන්නේ. සජිත්ව දකින්නමව දඩිසේනාක මහත්මයා වගේ. අපි අතරේ අද එකඟ වෙන්නේ නැති අදහස් ගොඩක් තියෙනවා. නමුත් අපි වැටිලා තියෙන මේ ප්‍රභාතයේ ගොඩේ ඉන්න නම් අපිට කළු ඡන්ද සුදු ඡන්ද කියලා වෙන් කරගන්න බෑ. කළු සුදු ඡන්ද ඔක්කොම එකතු කරගෙන ගමන යන්න ඕනේ. අර දැන් ඉතිහාසයේ ප්‍රස්ථාපිරුලක් තිබුණ එක ගොංකමකට වඩා ලොකු ගොංකමක් කළෝ. ඒකට කිව්ව නිකන් ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කියලා. දැන් ඒක අපේ රජිත් ප්‍රේමදාස ගිය සතියේ අලුත් කළා. ඒ අලුත් ප්‍රස්ථාපිරුල දැන් කියන්න. ඒක තමයි හරියටම තලත දීලා ගීත ගත්තා වගේ.